சிரஸ் எஃப்எம் தர்மாசனிய. මොකදනේ අදත් පරක්කු? පරක්කු වුණා ඉතින් ටිකක්. පරක්කු වුණේ මොකද කියලානේ අහන්නේ. පරක්කු වුණා. දැන් මොකද කියන්නේ? මොකද කියන්නේ කියන්නේ? මොකද ඔයාට ඔච්චර කේන්ති යන්නේ? කේන්ති යන්නද? ඔෆිස් එකේ මැරලා මැරලා මෙතන ආපුවම මේ ගෙට ගොඩ වෙන්න හම්බෙන්නේ ප්‍රශ්න 100ක් විතර අහනවා. අපේ ප්‍රශ්න වලට තමයි ඔයාට උත්තර දෙන්න බැරි. ඔය ඕන තරම් එන කෝල්ස් වලට උත්තර දෙන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අද ධර්මාසනය බුදුරජාණන් වහන්සේගේ විශේෂ දාර්ශනික විග්‍රහයක් ඉදිරිපත් කරමින් එක ගිහි ජීවිතයට උදව් වෙන විදිහට අපි දිගින් දිගට සාකච්ඡා කරගෙන යන්න කල්පනා කරනවා. දැන් ඔබ ධර්මාසනයේ ආරම්භයේදී ශ්‍රවණය කරපු සාකච්ඡාව වගේ සාකච්ඡා ඔබේ ගෙදර තුල, ඔබේ පවුල තුල, ඔබ වැඩ කරන ස්ථානයේ තුල මෙවැනි සංවාදාත්මක කාරණා මතුවෙන්න පුළුවන්. ඒ සංවාද තුල වචනත් එක්ක ඔබ ප්‍රතිචාර දක්වන ස්වභාවය, වචනවලට ඔබ කොයිතරම් ගැටෙනවද, වචනත් එක්ක ඔබ කොයිතරම් ඔබේ ජීවන චර්යාව විවිධ උස් පහත්කම් පවත්වගෙන යනවද, මේ සියල්ලම බුද්ධ දේශනාවත් එක්ක ගැලපෙනකොට කොහොමද මේවා निराකරණය කරගන්න ධර්මීය පාවිච්චි කරන්නේ කියන විග්‍රහය ඇතුළත්ව අපි හේතුඵලවාදීව අද මේ දේශනාව කතා කරගන්නට කල්පනා කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව හේතුඵලවාදී විග්‍රහයක්. හැම වෙලාවකම ඵලයට විසඳුම් ඉදිරිපත් කරන්න, ඵලයට ප්‍රතිචාර දක්වන්න ඉදිරිපත් වුණු විග්‍රහයක් නෙමෙයි. බුද්ධ දේශනාව හැම වෙලාවකම හේතු වෙනස් කරන්න උත්සාහ කරන විග්‍රහයක්. දැන් ධර්මාසනයේ ආරම්භයේදී ඇති වුණු සාකච්ඡාව තුළ හැම වෙලාවකම මේ සාකච්ඡාවේ අන්තර්ගත විග්‍රහය, ඒ සංවාදය වචනවලට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා. ඒ වචන අභ්‍යන්තරයේ තියෙන හේතුව මොකක්ද කියලා හොයන්න උත්සාහ කරන්නේ. ඒ නිසාම අවුල් වියවුල් තත්වයට පත් වෙලා සමහර විට ඔවුන් අතර ඇතිවෙන ප්‍රශ්නේ කොයිතරම් උඩු දුවනවද කියනවා නම් සමහර විට ඒක විසඳෙන්නේ දික්කසාදයකින්. සමහර විට ඒ ප්‍රශ්නය විසඳෙන්නේ ජීවිත අවදානමකින්. මෙන්න මේ විදියට ප්‍රතිචාර දැක්වීම, ඵලයට සිද්ධ කිරීම සහ හේතුවට සිද්ධ කිරීම කොයිතරම් ධර්මයට ගැළපෙනවද කියන කාරණේ පටිච්ච සමුප්පන්නව කතා කරගන්න අද ධර්මාසනය අපි වෙන් කරගන්නවා. පින්වත්නි, බුද්ධ දේශනාවේ ප්‍රමුඛ විග්‍රහයක් තියෙනවා. ඒ තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙන්න මේක තමයි බුදුදහමේ න්‍යායාත්මක විග්‍රහය. මේක තමයි බුදුදහමේ සූත්‍රය. මේක තමයි බුදුදහමේ දර්ශනය. මේක තමයි බුදුදහමේ සිද්ධාන්තය. මේක තමයි බුදුදහමේ තර්ක න්‍යාය. මෙන්න මේ න්‍යාය ඔස්සේ තමයි බුදුදහම සියලු තැන්හි ගලාගෙන යන්නේ. මේ විග්‍රහය තමයි හැම බෞද්ධයෙක්ම ජීවිතයට ගලප ගන්න ඕන. හැම බෞද්ධයෙක්ම මේ කෝණයෙන් තමයි ලෝකයේ දිහා, යථාර්ථයේ දිහා, ජීවිතයේ දිහා, පවුල දිහා, රැකියා කරන ස්ථානයේ දිහා මෙන්න මේ කෝණයකින් තමයි බලන්න අවශ්‍ය වෙන්නේ. මොකද මේක තමයි බෞද්ධ දාර්ශනික න්‍යාය. දැන් අපිට තියෙන අද ප්‍රශ්නය තමයි කොයිතරම් දුරට මේ න්‍යායත් එක්ක වර්තමාන බෞද්ධයා මුසු වෙනවද, ගැලපෙනවද කියන කාරණේ. මේ බුද්ධ දේශනාවේ ගැළපීමට ඔවුන් සමපාත නොවන නිසා ඔවුන් කොයිතරම් අර්බුදවලට මුහුණ දෙනවද කියන එක අපි මේ දේශනාව ආරම්භයට පෙර මුලින් ඇති වුණ සංවාදයෙන්ම අපට හඳුනා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම වෙලාවකම මතක් කරන්නේ මෙය ඇති කල්හි මෙය ඇති වෙනවා, ඒ වගේම මෙය නැති කල්හි මේ නැති වෙනවා කියන එක. ඒ කියන්නේ නැති වීමට නැති කල්හි කියන ස්වභාවය බලපානවා.
ඇතිවීමට ඇති කල්ලි කියන ස්වභාවය බලපානවා. තව විදිහකින් කිව්වොත් හේතුන් නිසා තමයි ඵලය සකස් වෙන්නේ. හේතු නැත්තම් ඵලයක් සකස් වෙන්නේ නැහැ කියන එක තමයි බුද්ධ දේශනාවේ විග්‍රහය. හැම වෙලාවකම අපි මුහුණ දෙන සිද්ධියකට මොකක් හෝ හේතුවක් සකස් වෙලා තියෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි ප්‍රතිඵලයක්, එහෙමත් නැත්තම් මේ මොහොතේ අත්දකින සිද්ධිදාමයකට අපි මුහුණ දීලා තියෙන. ඒ කියන්නේ මේවා නිකම්ම નિરાයාසයෙන් පැවතුණු හේතු නෙමෙයි. මේවට අතීත හේතුවක් බලපාලා තියෙනවා. ඒ අතීත හේතුවම තමයි මේ මොහොතේ ඵලයක් විදියට අපට ලං වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට අනුව බැලුවහම අංකුරයක් හටගෙන තියෙනවා නම් ඒ අංකුරය තමයි ඵලය. ඒ කියන්නේ අංකුරයක් යම් තැනක හටගෙන තියෙනවා. තව විදිහකින් කිව්වොත් පුංචි පැලෑටියක් දකින්න ලැබෙනවා. දැන් පුංචි පැලෑටියක් ඔබට දකින්න ලැබෙනවා කියන එක මොකක් හෝ හේතුන්ගෙන් හැදුම් ලත් ප්‍රතිඵලයක්. දැන් කොහොමද පැලයක් ඇති වෙන්නේ කියන එක හොයනකොට ඒ හේතුව තමයි බීජයක් එතන අන්තර්ගත වෙලා තියෙනවා. ඒ බීජය තමයි අංකුරයක් දක්වා වැඩිලා තියෙන. ඒ කියන්නේ අංකුරය තමයි ඵලය, බීජය තමයි හේතුව. දැන් ඔබට පුළුවන්ද ඔබේ ජීවිතයේ අත්දකින්න හැම සිද්ධියකම මේ මුහුණ දෙන සිද්ධිවල මොකක් හෝ හේතුවක් ඇති කියලා හේතුව ගවේෂණය කරන්න? අන්න ඒක තමයි පටිච්ච සමුප්පන්න විග්‍රහයට ඊටාම කිට්ටුම අවස්ථාව, ලං වෙච්ච අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ උන්වහන්සේගේ ධර්මයේ ගලපගත් පිරිසට. දැන් ඔබ කොයිතරම් ධර්මයේ ගලපගෙනද කියන එක හොඳට බලාගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඔබ කොයිතරම් ඵලයට ප්‍රතිචාර දක්වනවද, හේතුවට ප්‍රතිචාර දක්වනවද කියන කාරණේ අනුව. සැබෑම බුද්ධ ශ්‍රාවකයෙක්, හැබෑම බෞද්ධයෙක් හැම වෙලාවකම හේතුවට තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒ කියන්නේ ඔහු ඵලයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඵලයට ප්‍රතිචාර දැක්වීම බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අයිති දෙයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ පවා හැම වෙලාවකම උත්සාහ කරන්නේ හේතු වෙනස් කරන්න. උන්වහන්සේට අවශ්‍ය වෙන්නේ ඵලය වෙනස් කරන්න නෙමෙයි. අඟුලිමාලගේ සිද්ධියේදී රජුරු උත්සාහ කරනවා ඵලය වෙනස් කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා හේතු වෙනස් කරන්න. අඟුලිමාලගෙන් ඇති වුණ ප්‍රතිඵලය වෙනස් කරන්න කියලා හිතාගෙන රජුරෝ කීයක් දේවල් නම් කළාද? රජුරු දෙන්නෙක් යවනවා, හතර දෙනෙක් යවනවා, ඊට පස්සේ අට දෙනෙක් යවනවා, මේ විදිහට 500ක් යවනවා. ඒ 500ටම අඟුලිමාලගේ ප්‍රතිඵලය විනාශ කරන්න බැරි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට ඕන වෙන්නේ අඟුලිමාලගේ ප්‍රතිඵලය වෙනස් කරන්න නෙමෙයි, අඟුලිමාලගේ හේතු වෙනස් කරන්න. අඟුලිමාලගේ හේතු වෙනස් වෙනකොට નિરાයාසින් අඟුලිමාල ඊටාම හොඳ නිවුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් බලන්න හේතු වෙනස් වුණාට පස්සේ ඵලය වෙනස් කරන්න දෙයක් නැහැ. ඵලය කියන්නේ මේ මොහොතේ අත්දකින්න දේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදියට පින්වත්නි අපිට පුළුවන් නම් හැම වෙලාවකම ඵලය දිහා බලන්නේ නැතුව හේතුව දිහා බලන්න අපේ පෞල් සංස්ථාව තුළ පවා විශාල ප්‍රශ්න බොහොමයකට විසඳුම් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පන්න න්‍යාය, ඒ කියන්නේ හේතුඵලවාදී න්‍යාය හැම වෙලාවකම පුද්ගලයාට හිතන්න අවස්ථාවක් දෙනවා, ඵලල් විදියට කල්පනා කරන්න අවස්ථාවක් දෙනවා. ඒක එක තැනකට පුද්ගලයාට හිර වෙන්න තියෙන අවස්ථාව නැති කරලා දානවා. ඒ කියන්නේ ඔබට ඒකෙන් අදහස් කරන්නේ නැහැ හැම එකක්ම පිළිගන්න කියලා. දැන් හැම එකක්ම පිළිගන්න ඕනත් නැහැ. හැබැයි හැම එකක්ම ප්‍රතික්ෂේප කරන්න ඕනත් නැහැ. අන්න එතන තමයි මජ්ක්‍ධිමා පටිපදා මැද මාවත විවෘත වෙන්නේ. දැන් මේ පණිවිඩය, මේ පටිච්ච සමුප්පන්න න්‍යායට ලෝකේ කිසිම ආගමක්, ජාතියක්, ගෝත්‍රයක් මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. මේක විශ්ව සාධාරණ එකක්. දැන් පුද පූජා ටික සමහර විට ඒක බෞද්ධයෙකුට විතරක් අයිති එකක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන එක බෞද්ධයෙකුට විතරක් අයිති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ පටිච්ච සමුප්පන්න න්‍යාය විශ්ව සාධාරණයි. ලෝකේටම සාධාරණ, ගැළපිලා යන කාරණයක්. දැන් අපි බලමු මේක කොයිතරම් සමාජයට උදව් කරගන්න ඕනද. මේ පටිච්ච සමුප්පන්න ක්‍රමවේදය හේතුඵලවාදීව ලෝකේ දිහා
බලන්න අපි යොමු නොවීම අපට කොයිතරම් විශාල හානියක් කරලා තියෙනවද, ඒ හානිය නිසා අපි කොයිතරම් අර්බුදවලට මුහුණ දීලා තියෙනවද කියන කාරණය අපි අද ධර්මාසනෙන් දිගින් දිගට අවබෝධ කරගන්න උත්සාහ කරමු. දැන් ඇයි අපි එහෙම අවබෝධ කරගන්න අවශ්‍ය පින්වත්නි? අපි එහෙම අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ අපි මේ ඵලයට විසඳුම් හොයන්න ගිහින් අපි හෙම්බත් වෙලා, ඒ ඵලය නිසාම තවත් අතුරු ප්‍රශ්න ගොඩකට අපි මුහුණ දීලා, සමහර විට ගෙදර බොහෝ ප්‍රශ්න ගොඩක් අපි තුලින් ඇවිලිලා අපිට ඒවා විසඳගන්න බැරි තරමට අවුල් වෙලා වියවුල් වෙලා අපේ ජීවිතය බොහෝ තැන්වලදී කඩා වැටිලා. ඇත්තටම බොහෝ ප්‍රශ්නවලදී උදාහරණයක් විදිහට ලංකාවේ විවාහය කඩාකප්පල් වීම සම්බන්ධව හේතුව හොයාගෙන යනකොට පින්වත්නි, ඒක ඉතාම සරල හේතුවක්. ඒක ඒ තරම් ඇවිලෙන්න ඕන හේතුවක් නෙමෙයි. ඒක ඒ තරම් ගණන් ගන්න ඕන හේතුවක් නෙමෙයි. නමුත් ඒ හේතුවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඔවුන් තුල ඇති වෙන වචනවලට ප්‍රතිචාර දක්වන්න ගිහින්, ඔවුන්ගේ චර්යාවලට ප්‍රතිචාර දක්වන්න ගිහින්, ඒ ප්‍රතිචාර දැක්වීමේ උච්චතම අවස්ථාව ඔවුන්ගේ විවාහය දෙදරා යෑම. බුද්ධ දේශනාව හැම වෙලාවකම අගය කරන්නේ ඵලයට ප්‍රතිචාර දැක්වීමක් නොව හැම වෙලාවකම හේතුව හොයාගෙන ගිහින් හේතු වෙනස් කරන. හේතු වෙනස් වෙනකොට අඟුලිමාල මුහුණ දුන්නා වගේ නිරායාසයෙන් ප්‍රතිඵලය වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන උන්වහන්සේට හම්බ වෙන බොහෝ දෙනෙක්ගේ උන්වහන්සේ හේතු වෙනස් කරන්න කැප වෙනවා. ඔය හැම සිද්ධියකම උන්වහන්සේ කරන්නේ හේතු වෙනස් කරලා යවන එක. කිසාගෝතමිය මැරුණු දරුව අරගෙන ආවම උන්වහන්සේ හේතු වෙනස් කරලා ගෙදර යවනවා. ඊට පස්සේ ඇයට ගෙදර ඉන්න බැරි තරම්ම නිවීමක් ඇති වෙනවා. ඇය ධර්මයට කිට්ටු වෙනවා. පටාචාරාව ආවහම පටාචාරාවගේ සිද්ධිවල උන්වහන්සේ ඇය මුහුණ දෙන ප්‍රතිඵලයේ දිහා බලලා හේතු වෙනස් කරනවා. අනේ හේතු වෙනස් කිරීම තුළ පටාචාරාව පවයිතා යහපත් කාන්තාවක් බවට පත් වෙනවා. දැන් මේ සිද්ධි දාමයේ දිහා බැලුවහම අපිට ඉතා වැදගත් පණිවිඩයක් මනසට එකතු වෙනවා. ඒ වැදගත් පණිවිඩය තමයි බුදුරජාණන් වහන්සේ හේතු දිහා බලලා හේතු වෙනස් කරන්න උනන්දු වෙනවා. දැන් අපි මතක් කරගෙන ආපු කාරණේ ඉතා වැදගත් කාරණයක්. ඒ වැදගත් කාරණේ තමයි දැන් රජුමාලා වගේ කාන්තාවක්, රජුමාලාවගේ ජීවිතේ ඉතාම අභාග්‍ය සම්පන්න විදියට, ඉතාම සෝචනීය විදිහට ගෙවිලා යන්නේ. ඇය විවාහ වුණු පවුලේ ඇති වුණ අර්බුදය කොයිතරම් උඩු දිව්වද කියනවා නම්, ඇය තමන්ගේ නැන්දම්ම ඉදිරියේ අප්‍රමාණ පීඩාවට පත් වෙනවා, අප්‍රමාණ විඩාවට පත් වෙනවා. අදත් සමහර විට ධර්මාසනිය අහගෙන ඉන්න ඇති එවැනි නැන්දම්මලා, එවැනි ලේලීවරු බොහෝ පිරිසක් ධර්මාසනයේ කන් දීගෙන ඉන්නවා ඇති. ඔවුන්ට මේ පණිවිඩය ඉතා වැදගත් වේවි. ඇය මුහුණ දෙන ප්‍රශ්නේ කොයි තරම් දරුණුද කියනවා නම් ඇයට ජීවිතේ එපා වෙනවා. ජීවිතේ එපා වෙලා ඇය හිතන්නේ සියදිවි හානි කරගන්න. සියදිවි හානි කරගන්න කල්පනා කරන රජුමාලාව වතුර ගේන්න යනවා වගේ හිතාගෙන ගෙදරට පේන්න වතුර කලෙත් අරගෙන කැලේට යනවා. කැලේට ගිහින් ඇය වටපිට බලලා කැලින් වැලක් හොයාගෙන ඒ වැලින් බෙල්ල තද කරගන්න කියලා හිතාගෙන ඒ වැල ගහක ඉහළ අත්තකට දාලා ඒ අත්තේ හිර කරලා බෙල්ල වැල දාගන්න කල්පනා කරනකොට රජ්ජුමාලා කියලා ඇයව අමතනවා එක්තරා මිහිරි ස්වරයකින් යම් කෙනෙක්. ඒ ඇමතීම ඉදිරියේ ඇයගේ හිත හරිම සංසුන් වෙනවා. ඇය වටපිට බලනවා මේ ගෝර කැලෑව මැද්දේ කවුද මගේ නම කියලා ආමන්ත්‍රණය කරන්න කියලා. ඇය බලනකොට බුදුරජාණන් වහන්සේ ඇය ඉදිරියේ පෙනී ඉන්නවා. ඇය ඉදිරියේ පෙනී හිටියාම බුදුරජාණන් වහන්සේ බණ කියනවා. බණ කිව්වහම ඇය කවදාවත් ජීවිතේ නැති කරගන්නේ නෑ කියලා හිතාගෙන ඉතාම ගෞරවයෙන් වන්දනා කරලා ඇය ගෙදර යනවා. එතකොට ඇයගේ හේතු දිහා බලලා උන්වහන්සේ හේතු වෙනස් කරපු බව අපි මුලින් කතා කරගෙන ආවා. දැන් ඇය ජීවිතේ නැති කරගන්න කැලේට ගියාම ඇය මුහුණ දෙන ඉතා දරුණු ප්‍රතිඵලය තමයි ජීවිතෙන් වන්දි ගෙවනවා කියන එක. අද වුණත් ලෝකයේ දිහා බැලුවාම ලෝකයේ මිනිසුන්ගේ මානව චර්ය අධ්‍යයනය කරාම අපට පේන අපට තේරෙන දෙයක් තමයි වේගයෙන් සියදිවි හානි කර ගැනීම වගේ කාරණා වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි
හැම වෙලාවකම මේ මොහොතේ අත්දකින්න සිදුවීම දිහා විතරක් බලලා තීරණයකට එළඹෙන එක. රජුමාලාව පවා මේ මොහොතේ අත්දකින්න සිදුවීමට කෙටි කාලීන විසඳුමක් හොයාගෙන ගිහින් ඇය අමාරු වැටෙන්නේ යද්දී බුදුරජාණන් වහන්සේ ඇයට උදව් කරනවා, ඇයට උපකාර කරනවා, ඇයගේ චින්තනය වෙනස් කරනවා. ඇය වාසය කරන පරිසරයේ තියෙන පාරිසරික සාධක කිසිවක් තමන්ගේ අභ්‍යන්තර චිත්ත සන්තානයට ගන්න එපා කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඇය හිත නිවා ගන්නවා. ඊට පස්සේ ඇයට කිසිම ප්‍රශ්නයක් නැහැ නැන්දම්මගේ. එක්තරා වෙලාවක නැන්දම්ම නිතරම කොණ්ඩෙන් ඇදගෙන ගිහින් තමයි ඇයට දඬුවම් කරලා තියෙන්නේ. ඇය අවසානයේ කොණ්ඩේ කපා ගන්නවා. ඊට පස්සේ නැන්දම්ම කොයිතරම් දුෂ්ටද කියනවා නම් ඇයගේ කරට ලණුවක් වගේ දෙයක්, වලල්ලක් වගේ දෙයක් දාලා ඇයව ඇදගෙන ගිහින් ගහලා තිනවා. ඊට පස්සේ තමයි ඇය රජ්ජුමාලා කියලා ප්‍රසිද්ධ වෙන්නේ. අවසානයේ ඇයට මෝල්ගස් පහරකින් පහර කන්න වෙලා ඇය මිය යනවා. හැබැයි මිය ගියත් ඇය සුගතියේ උපදිනවා. දැන් මේ සිද්ධි දාමේ දිහා, මේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නකොට ඇය බුදුරජාණන් වහන්සේ මුණ ගැහීමෙන් පස්සේ ඇය නැන්දම්මත් එක්ක ගත කරන ජීවිතයේ ඇතිවන විඩාව, පීඩාව තමන්ගේ චින්තනයට අරගන්නේ නැහැ. ඇය බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. හැබැයි ඒ කිසිවක් ඇයගේ මනසේ අභ්‍යන්තරයට එකතු කරගන්නේ නැහැ. ඒකයි විශේෂත්වය. දැන් අපට පුළුවන් නම් හැම වෙලාවකම මුහුණ දෙන ඵලය දිහා බලලා ඒ ඵලයට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හැම වෙලාවකම හේතුව දිහා බලන්න. මොකක් හරි මේකට හේතුවක් ඇති. මේ මුහුණ දෙන අත්දැකීම් නිකම්ම નિરાයාසයෙන් ඒකංගදස්සී වෙති උනා නෙමෙයි. දැන් බුදුදහම ඒකංගදස්සී විග්‍රහයක් නෙමෙයිනේ පින්වත්නි. හැම වෙලාවකම බුදුදහම එක පැත්තකින් විතරක් බලලා විසඳුම් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසාම තමයි බුද්ධ දේශනාව විවිධ පැතිවලින් බලලා හැම පැත්තකටම සාධාරණ වෙන විදිහට තමන්ගේ දේශනාව විග්‍රහය කරන්නේ. දැන් රටක් විදිහට ගත්තත් දැන් අතීතයේ ලංකාව වගේ රටක වුණත් සමස්ත ලෝකයේම විග්‍රහය දිහා බැලුවත් මිනිසු වේගයෙන් මියගිය හේතු තුනක් තිබිලා තියෙනවා ලෝකේ. එකක් තමයි මිනිසු සාගත නිසා මිය ගිහින් තියෙනවා. අනිත් කාරණේ තමයි වසංගත නිසා මිය ගිහින් තියෙනවා. අනිත් කාරණේ තමයි යුද්ධ සහ ගැටුම් නිසා මිය ගිහින් තියෙනවා. දැන් මෙන්න මේ කාරණා තුන නිසා තමයි අතීතයේ මිනිසු මිය ගිහින් තියෙන්නේ. මිලියන 10ක් වගේ ඉතාම අඩු ජනගහනයක් තියෙද්දි පවා මේ කාරණා නිසා මිය ගිහින් තියෙනවා. ඒ කියන්නේ සාගත සහ වසංගත සහ යුද්ධ සහ ගැටුම් මෙන්න මේ කාරණා නිසා මිනිසු වේගෙන් මිය ගිහින් තියෙනවා. දැන් අද වෙනකොට මේ එක කාරණයක්වත් නිසා නෙමෙයි මිය යන්නේ මිනිස්සු. මේවට ප්‍රතිවිරුද්ධ කාරණා නිසා. දැන් කන්න නැතුව මිය යනවා කියන එක අතීතයේ ගැඹුරින් සිද්ධ වෙච්ච කාරණයක්. ඒ කියන්නේ මිලියන 10ක් වගේ අඩු ජනගහනයක් ඉද්දී පවා කන්න නැතුව මිය යන පරිසරයක් තමයි අතීතයේ තිබිලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට වේගයෙන් ලෝක ජනගහනය වැඩි වුණත් ආහාර හිඟවීමකින් මිය යන පිරිස ඉතාම අඩුයි. දැන් බලන්න ප්‍රතිවිරුද්ධ කාරණයක් නිසා තමයි දැන් මිය යන්නේ. දැන් අතීතයේ වසංගත නිසා මිය ගියා. ඒ කියන්නේ බෝ වෙන රෝග, සත්තුන්ගෙන් බෝ වෙන රෝග, සමහර වෙලාවට තමන් වාසය කරන පරිසරයේ ඉන්න මිනිසුන්ගෙන් බෝ වෙන රෝග, ඒ වගේම යුද්ධ සහ ගැටුම්. දැන් මේ කාරණා නිසා නෙමෙයි අද මිය යන්නේ. අද වසංගත නිසා මිය යන ප්‍රමාණය ඉතාම අඩුයි. හැබැයි තමන්ගේ අභ්‍යන්තර චිත්ත සන්තානෙන් අභ්‍යන්තරයෙන්ම ගොඩ නැගෙන රෝග නිසා මිය යන්නේ. බෝ නොවන රෝග නිසා තමයි ලෝක ජනගහනයේ වේගයෙන් මිනිසුන්ගේ පරමායුෂ ගෙවිල යන්නේ. ඔවුන්ට අපේක්ෂිත ආයුෂ ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. දැන් මම කියාගෙන යන කාරණේ ටිකක් ගැඹුරු කාරණයක්. හැබැයි තාම විමසිලිමත්ව අවබෝධ කරගන්න ඕන කාරණයක්. දැන් යුද්ධ සහ ගැටුම් නිසා අතීතයේ බොහෝ පිරිසක් මිය ගියාට පින්වත්නි, අද යුද්ධ සහ ගැටුම් නිසා මිය යන ප්‍රමාණය ඉතාම අඩුයි. ඊට වඩා හානියක් කරන්න පුළුවන් ලෝකේ සයිබර් යුද්ධ තියෙනවා. එතකොට සයිබර් අවකාශයේ පවතින යුද්ධ තියෙනවා. මිනිහෙක් මරණවට වඩා තමන්ගේ දත්ත ප්‍රමාණය විනාශ කිරීමෙන්, උදාහරණයක් විදියට ලෝකයත් එක්ක සම්බන්ධතා පවත්වන බැංකුවකට බෝම්බයක් ගහනවට වඩා ඔවුන්ගේ දත්ත ප්‍රමාණය මකලා දාන එක බෝම්බයකට වඩා විශාල විනාශයක් කරන්න පුළුවන්. දැන් බලන්න යුද්ධ සහ ගැටුම් වලින් මියගිය ප්‍රමාණයට වඩා වෙනත් තාක්ෂණික දියුණුවත් එක්ක ඇති වුණ ගැටුම් සහ යුද්ධ ඉතාම වැඩි.
එකෙන වෛරස් එකක් ලෝකෙට නිෂ්පාදනය කරලා ඒක මුදා හරින්නේ වෛරස් ගාඩ් එකක්. එහෙම නැත්නම් ඊට බාධකයක් පමුණුවන්න හදන ආයතනමයි. දැන් බලන්න මේ සියලු දේවල් අපි අත්දකින සිද්ධි. මේ මොහොතේ මුහුණ දෙන සිදුවීම් දාමේ. ඒව තමයි අපේ ප්‍රතිඵල. අද වෙනකොට බෝ නොවන රෝග, දියවැඩියාව, අදිරුධිර පීඩනය වගේ ලෙඩවලින් මිනිසු මිය යෑම මේ කාරණා සියල්ලටම බලපාපු ප්‍රමුඛ හේතුවක් තමයි තාක්ෂණික දියුණුව අවභාවිතා කිරීම. ඒ තාක්ෂණික දියුණුව අවභාවිතා කිරීමත් සමගම තමයි ලෝකේ ආහාර රටාව පවා කෘතිම ආහාරවලට යොමු වෙන්නේ. ඒකට පාවිච්චි කරන්නේ තාක්ෂණීය වක්‍රව. ඒතොර මේ සියල්ලම සමතුලිත නොවීම තමයි මෙහි දරුණුම ප්‍රතිඵලය. එහෙමනම් මේකට හේතුවක් සකස් වෙලා තියෙනවා. අපිට පුළුවන් නම් අපි ගන්න ආහාර රටාව ඇයි මේ තරම් දූෂණය වුනේ? ඒ දූෂණය වීම ප්‍රතිඵලය නම් මේකට හේතුවක් ඇති කියලා හැම වෙලාවකම හේතු වෙනස් කරගන්න පුළුවන් නම් දැන් ලෝකෙ හැම හේතු වෙනස් කරගන්න තැනට ගොඩක් රටවල් යොමු වෙලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා රටක් විදිහට පවා මේ අත්දකින්න සිද්ධි දහමය નિરાයාසයෙන් ගොඩනැගිච්ච සිද්ධි නෙමෙයි කියන කාරණය. මේ සියලු සිද්ධි වලට පින්වත්නි පටිච්ච සමුප්පන්න න්‍යාය ගලපලා මේ හේතු වෙනස් කිරීම කරගන්න ඵලය નિરાයාසයෙන් වෙනස් වෙන්න පටන් ගනීවි. දැන් රටක් විදියට ගත්තත් පින්වත්නි දැන් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් අතර ලංකාව හැමදාමත් රැඳිලා ඉන්න බලපාපු ප්‍රධානම හේතුවක් තමයි ඒ කාලවල පැවතුණු දේශපාලන තන්ත්‍රය ඇති වුණු ව්‍යාකූල තත්ත්වය. එක්තරා පක්ෂයකට හෝ එක්තරා පිරිසකට හෝ ඒක චෝදනාවක් විදියට බාර දෙන්න බෑ. මේ වෙනකන් රටපාලනය කරපු සියලු දෙනා ඒකට වග කියන්න ඕන. දැන් කොරියාව වගේ ඉතාම දියුණු රටක් මුඩුක්කු සම්ප්‍රදායක් කොරියාවේ දැනට කාලෙකට ඉස්සෙල්ලා තිබිලා තියෙනවා. ତොර කොරියාව වගේ රටක් මේ වෙනකොට කොයිතරම් දියුණු වෙලාද කියනවා නම් ශ්‍රමිකයන් අපි ලංකාවෙන් ඔවුන්ට සපේනවා. ඒක තමයි ඔවුන් මේ මොහොතේ අත්විඳින ප්‍රතිඵලය. හේතුව තමයි ඔවුන් හේතු වේගයෙන් වෙනස් කරගන්න. ලංකාව පාරිසරික සාධක අතින් ගත්තහම, භූගෝලීය සාධක අතින් ගත්තහම පින්වත්නි දියුණු වෙන්න ඕනෑවටත් වඩා විභවයක් තිබුණු රටක්. සිංගප්පූරුවෙන් ලංකාවට එන ඒ රටේ පාලකයා ඡන්දෙ ඉල්ලන්නේ මම ලංකාවක් කරනවා කියලා හිතාගෙන. කියන්නේ ලංකාව ඒ තරම් ස්වයං පෝෂිතයි. අපට පුළුවන් නම් හැම වෙලාවකම හේතුව දිහා බලලා ඉතාම ප්‍රබුද්ධ හේතුවක් සකස් කරන්න ඵලය ඉතා නිවැරදි වේවි. ඒතොර මේ විදියට හැම දෙයක් තුළම අපිට පුළුවන් නම් ලෝකයේ දිහා හේතුඵලවාදීව බලන්න. ඒ හේතුඵලවාදීව බලන චින්තනය ඔබ දියුණු කරાવી. ඔබේ ජීවිතයේ බොහෝ ප්‍රශ්න විසඳාවි. දැන් අධ්‍යාපන තන්ත්‍රයේ දිහා බැලුවත් කුලී වැඩක් කරලා ජීවිතේ ගැට ගහ ගන්න හදන මිනිසුන්ගේ හැසිරීම රටාව, ඔවුන් මිනිසුත් එක්ක තවත් කෙනෙක්ගේ දුක බෙදා ගන්න විදිය, මෙන්න මේ කාරණා වලින් අපට පේන දෙයක් තමයි ඔවුන්ට හැඟීම් දැනීම් තියනවා අධ්‍යාපනයේ ඉහළට ගිය කෙනෙකුට වඩා. මහාචාර්යවරයෙකුට වඩා හැඟීම් දැනීම් සමහර විට පාරේ කුලී වැඩ කරන මිනිහෙක් තුළ තියෙන්න පුළුවන්. එතකොට හැඟීම් දැනීම් නැති මිනිහෙක් නම් අධ්‍යාපනයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. හැඟීම් දැනීම් නැති මිනිහා ප්‍රතිඵලය නම් පින්වත්නි ඒකට හේතුව තමයි මේ අධ්‍යාපන ක්‍රමය. මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දුර්වලතා හේතුව කරගෙන තමයි හැඟීම් දැනීම් නැති මානව හැඟීම් නැති වෛද්‍යවරයෙක් ලෝකයට බිහි වෙලා තියෙන්නේ. ඔකට ඉතා ලස්සන ප්‍රකාශනයක් මම දැක්කා මේ මෑත කාලේ පත්තරයක පළ වෙලා තිබුණා. ඒ පත්තරේ පළ වෙලා තිබුණ අදහස තමයි එක්තරා විදුහල්පතිවරයෙක් විශ්‍රාම ගත්තහම ඔහුට දැනුණු හැඟීම එදා ලොක් සටහනක් විදියට පොතේ සඳහන් කරලා තිබුණා. ඔහුගේ ප්‍රකාශනී මෙන්න මෙහෙමයි. මම මගේ දරුවන්ට සිංහල ඉගැන්වෙමි. ඔහු එහෙමයි පටන් ගන්න. ඔවුන් මගෙන් සිංහල ඉගෙන දේශපාලඥයන් වී මුළු රටම රවටති. ඔහුගේ කියවීම ඉතාම දරුණුයි. ඊට පස්සේ ඔහු ආයෙත් කියනවා මම මගේ දරුවන්ට ගණිතය ඉගැන්වෙමි. ඔවුන් මගෙන් ගණිතය ඉගෙන ව්‍යාපාරිකයන් වී මුළු රටම වනසති. ඔහුගේ අවසාන කාරණේ තමයි මා කළ යුතුව තිබුණේ ඔවුන්ට සිංහල ගණිතය ඉගැන්වීමට පෙර ගුණධර්ම ඉගැන්වීමයි. ඔහු අවබෝධ කරගත්ත කාරණේ පින්වත්නි අපටත් වැදගත්. ඔහු කියන්නේ
ඔවුන්ට සිංහල ගණිතය ඉගැන්වීමට පෙර මා කළ යුතුව තිබුණේ ගුණධර්ම ඉගැන්වීමයි. නමුත් ඒ තේරුම් ගන්නා විට මා විශ්‍රාම යවා ඇත. එහෙම තමයි ඔහුගේ අවසාන සටහන. එතකොට අපට තේරෙනවා මානව හැඟීම් නැති හැඟීම් දැනීම් නැති මිනිහෙක් නම් බිහි වෙලා තියෙන්නේ. ඒකනම් ඵලය ඒකට හේතුව ප්‍රධාන හේතුව විදිහට ගුණධර්ම වේගයෙන් ඔවුන්ගේ ජීවිතයෙන් ඉවත් වීම ප්‍රධාන හේතුවක් විදිහට අපට සලකා ගන්න පුළුවන්. එතකොට දැන් මේ සියලු කාරණා වලින් අපට පේන ඉතා වැදගත් කාරණේ කුමක්ද පින්වත්නි? ඒ ඉතා වැදගත් කාරණේ තමයි හැම වෙලාවකම ඵලයටම ප්‍රතිචාර දක්වන්නේ නැතුව හැම වෙලාවකටම අපි පුළුවන් නම් හේතු වෙනස් කරගන්න තැනට මනස හදාගන්න. හේතු වෙනස් වුණාම ඵලය වෙනස් වෙනවා කියන ගැඹුරු චින්තනයක් තුල අපට ඉන්න පුළුවන් නම් අපේ පවුලේ තියෙන බොහෝ ප්‍රශ්න පවා අපේ ගෘහස්ත ජීවිතය තුල ඇති වෙන බොහෝ අරුබුද පවා සමනය කරගන්න අපට ඒක උදව් වෙන්න පුළුවන්. දැන් බුදුදහම උනන්දු කරවන්නේ ලෝකේ සංකීර්ණව දකි. දැන් අපි අද ධර්මාසනයෙන් කියවනේ හැම වෙලාවකම ඒකංග දස්සීව ලෝකේ දකින්න නෙමෙයි බුදුහාමුදුරු උගන්වන්නේ කියලා. දැන් ඒකංග දස්සීව දකින්න නෙමෙයි නම් උගන්වන්නේ බුදුහාමුදුරු මොන වගේ තැනකද උගන්වන්නේ? උන්වහන්සේ උගන්වන්නේ ලෝකේ වඩා සංකීර්ණව දකින්න. බහු හේතු ආදීව ලෝකේ දිහා දකින්න තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. එතකොට ඒ ඉගැන්වීම ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා පින්වත්නි අපිට පුළුවන් නම් හැම වෙලාවකම කෙනෙක්ගේ වචනවලටම ප්‍රතිචාර දක්වන්නේ නැතුව කෙනෙක් කියන දේවල් වලටම අපේ අවධානය අපේ ප්‍රතිචාරය දක්වන්නේ නැතුව ඒ අභ්‍යන්තරයේ තියෙන සිද්ධි දහමයට අපට කන් දෙන්න පුළුවන් නම් ඇහුම් කන් දෙන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් අවස්ථාවක් විදියට තමයි අපි දකින්නේ සහ ඒක ඉතා වැදගත් ඉතාම විශිෂ්ට අවස්ථාවක් විදියට අපිට හඳුනගන්න පුළුවන්. දැන් පවුල් සංස්ථාව තුල වුණත් ගත්තහම දැන් මේ හේතුවට විසඳුම් හොයන්නේ නැතුව හැම වෙලාවකම මේ මොහොතේ අත්දකින්න ඵලයට විසඳුම් හොයන්න කියාම අවුලෙන් අවුලට තවත් අවුල් ජාලාවකට මනස විවෘත වෙන එක තමයි වෙන්නේ. සමහරට බිරිඳත් මහත්තයත් අතර ඇති වෙන කතා බහේදී වචනවලටම දෙන්නම ප්‍රතිචාර දක්වන්න ගියාම ඒකේ අවසාන ඉලක්කය සමහර විට ඒකේ අභාග්‍ය සම්පන්නම තැන තමයි දරුවන්ට පවා ඒකට වන්දි ගෙවන්න වෙන එක. දරුවන්ට පවා ඒකට විඳවීම සකස් වෙන එක. දරුවන්ගේ ජීවිතයට පවා ඒක තදින් බලපාන එක. ඒක හරියට මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. පුතා තාත්තේ හැන්නේ කොහෙද ගියේ? මේ මෙතන මේ යාළුවෙක්ගේ ගෙදරට ගියා තාත්තේ පොතක් දීලා. ඔබ හැමදාම පොත් දෙන්න යනවනේ. මං දකින දකින වෙලේ ඇත්නම් එළියේ. කොහොම අම්ම නැද්ද ගෙදර? ඔයා බලන්නේ නැද්ද මේවා? අම්මා විතරද බලන්නේ? ඇයි තාත්තා බැලුවම නරකයි. තාත්තා පොඩ බලන්නේ පෙ කොල්ල මොනවද කරන්න කියලා. තාත්තා තරක් වෙලා ගෙදර එන්නේ. එතකොට මං කොහොමද කොල්ලව හදාගන්නේ? දැන් මේ සංවාදයෙන් පින්වත්නි අපට පේන්නේ සමහර විට බිරිඳත් ස්වාමියත් අතර ඇතිවෙන සංවාදය ඇතිවෙන ප්‍රශ්නය කොයිතරම් උඩු දුවනවද කියනවා නම් ඒකේ උණුසුම දරුවන් පවා ලැබෙන්න පටන් ගන්නවා. දැන් මම මේ මෑත කාලේ මාව මුණ ගැහෙන්න ආපු පුද්ගලයෙකුගේ අත්දැකීමක් ඔබට කියන්නම්. දැන් ඔහු හැමදාමත් වැඩට ගිහින් ගෙදර එනකොට එදා බිරිඳ උයලා නැහැ. දැන් හැමදාමත් බිරිඳ උයනවා. නමුත් මේ බිරිඳ උයලා නැති එකට ඇති වුණ කතාබහ දුරදිග යන්නේ ඔවුන් දික්කසාද වීමකින්. දැන් ඔවුන්ගේ අවසාන තීරණේ වෙන්නේ ඒ ප්‍රශ්නේ දිගින් දිගට ගිහින් දික්කසාද වීමක් දක්වාම දුර දිග යනවා. දැන් එකම ඵලය තමයි බිරිඳ උයලා නැති එක. දැන් සමහර විට බිරිඳ දිගින් දිගට උයන්නේ නැති කාන්තාවක් නම් බිරිඳ හැමදාමත් උයන් නැතුව ඉන්න කෙනෙක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම ජීවිතයත් එක පවත්වන්න බෑ කියන තැනට ආවට පස්සේ ඊට විකල්පයකට යන එක හොඳයි. නමුත් මේ කාන්තාව හැමදාමත් උයනවා, හැමදාම කෑම හදනවා ගෙදර. හැමදාම කෑම හැදුවට එක දවසක් මහත්තයෙක් වැඩ ඇරිලා එනකොට ඇය කෑම හදන එක සිද්ධ කරලා නැහැ. එදා උයලා නැහැ. ඒක තමයි ප්‍රතිඵලය. එතකොට මේ උයලා නැති කාන්තාව ඔහු ඉස්සරහා ඉතාම ද්වේෂ සහගතව මොකක් හෝ හඟවන්න හදනවා. ඇය හිනා වෙන්නේ නැහැ. ඔහු ඉස්සරහා ඉතාම ප්‍රචණ්ඩ විදියට, ඉතාම දරුණු විදියට ප්‍රතිචාර දක්වනවා.
තොර මහත්තයා ගෙදර එනකොට මහත්තයාගේ පැත්තෙන් බැලුවාම ටිකක් සාධාරණ බවකුත් පේන්න පුළුවන්. මහන්සි වෙලා ගෙදර එන්නේ බොහොම නිදහසේ කෑම ටිකක් අරගෙන නිදා ගන්න වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵලය තමයි, අවසාන ප්‍රතිඵලය ඔවුන් දික්කසාදයක් දක්වා මේ ප්‍රශ්නේ උඩු දුවන එක. දැන් මේ ප්‍රශ්නේ උඩු දුවන්න බලපාපු සිද්ධාමයේ පිළිබඳ මට ඇවිල්ලා කිව්වහම මම ඇයත් එක්ක කතා බහ කරාම තේරුම් ගත්ත දේ තමයි, මේ නැන්දම්මා සමග තමන් ඉන්න ගෙදර ඇති වුණ, ඒ කියන්නේ ඉඩම සම්බන්ධව, ඉඩමේ ඔවුන්ට හිමිවන කොටස සම්බන්ධව ඇති වුණ දුරදිග වීමක්, බහින්බස් වීමක් මේකට බලපාලා තියෙනවා කියන එක. නමුත් ඒක තමයි හේතුව. නමුත් ඇය ප්‍රතිචාර දක්වන විදිය තමයි ගෙදර එදා උයන්නේ නැතුව ඇයි බොහොම කම්පාවට පත්වලා ඉන්නවා. ඇත්තටම ඇයගේ ජීවිතය හොයලා බලද්දිත් ඇයි තා සත්පුරුෂ ගුණධර්ම වලින් පිරිහිච්ච කෙනෙකුත් නෙමෙයි. දැන් මහත්තයා ඉදිරියේ ඇය උයන්නේ නැතුව ප්‍රතිචාර දක්වද්දි මහත්තයාටත් හිතන්න පුළුවන් නම්, නෑ මෙයා කවදාවත් වෙනදා උයන්නේ නැතුව ඉඳලා නෑ, දැන් මේ අද බොහොම කාලෙකින් මේ උයන්නේ නැතුව හිටියේ, මොකක් හරි මේකට හේතුවක් ඇති කියලා හිතන්න. උයලා නෑ කියන එක ඵලයේ විදියට අල්ලගෙන ඒක ප්‍රතිඵලයක් විදියට දැකලා ප්‍රශ්නයක් හදාගන්න නැතුව මේ උයලා නෑ කියන හේතුවම ඒ දිහාම බලලා ඒ කාරණේම මනසට අරගෙන ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැතුව අපිට පුළුවන් නම් හැමදාම උයන මෙයා අද උයලා නැති වෙන්න මෙයාට හේතුවක් ඇති කියලා හේතුව හොයලා බලන්න තිබ්බනම් ඒ ප්‍රශ්නේ එතනින්ම විසඳ ගන්න තිබුණා. මහත්තයාට පුළුවන් නම් එදා කියන්න, හරි කමක් නෑ, ඔයා වෙනද හැමදාම උයනවනේ, අද මමත් එන්නම් ඔයත් එක්ක උයන්න, අපි දෙන්නම එකතු වෙලාද කෑම හදමු කියලා උයන්න පුළුවන් නම්, එකතු වෙලා කතා කරන්න පුළුවන් නම්, බොහෝ විට බිනිදාය කිසිම දවසක මේ මිනිස්සයා ගෙදර එනකොට මොන ප්‍රශ්නයක් තිබ්බත් කෑම හදන එක නතර කරන්නේ නැහැ. සමහර විට ඇය කෑම හදන එක නතර කරලා මහත්තයාට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නේ, මම ප්‍රශ්නයක ඉන්නවා, මම ඉතාම දරුණු විදියට ප්‍රශ්නයකින් පීඩා විඳිනවා කියන එක හඟවන්න වෙන්න පුළුවන්. සමහර විට යා මොකක් හෝ තමන්ගේ මහත්තයාගෙන් පිළිසරණක්, අපිට මේක කතා කරන්න ඕන කියලා ඉල්ලා හිටීමක් වෙන්න පුළුවන්. නමුත් මහත්තයා ගෙදර ඇවිල්ලා තමුසේ කොහොමද උයන්නේ නැතුව ඉන්නේ, අද මොනවද රැයට කන්නේ, දරුවට කන්න දෙන්නේ මොනවද, මේ විදියට දිගින් දිගට කතාව ගියාට පස්සේ ඒක ඉතාම අයහපත් ප්‍රතිඵලයේ දරුවන්ට පවා භුක්ති විඳින්න පුළුවන්, භුක්ති විඳින්න හේතු වෙන්න පුළුවන්. එනිසා ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට පුළුවන් නම් හැම වෙලාවකම මේ මොහොතේ අත්විඳින වචනත් එක්ක ගැටෙන්නේ නැතුව, මේ මොහොතේ අත්දකින මුහුණ දෙන සිද්ධාමයත් එක්කම ගැටෙන්නේ නැතුව අපිට පුළුවන් නම් ඵලයේ දිහා බලන්නේ නැතුව හේතුව දිහා බලන්න. ඒක බුදුන් වහන්සේගේ ධර්මයට කිට්ටුම වුණ අවස්ථාවක්. සමහර විට එහෙම ඵලයේ දිහා බලලා අපි දක්වන ප්‍රතිචාරය අපේ ජීවිතය විනාශ කරන්න හේතු වෙනවා වගේ, හේතුව දිහා බලලා අපි දක්වන ප්‍රතිචාරය අපේ ජීවිතේ වඩා හොඳ තැනකට ගිහින් තමාවේ. උදාහරණයක් විදියට මේ බිරිඳ සහ ස්වාමියා අතර ඇති වෙන කතා බහේදී, සාකච්ඡාවේදී මහත්තයා කිව්වනම් කමක් නෑ, මට මහන්සී තමයි, හැබැයි අද මම ඔයාට උදව් කරන්නම්, ඔයා හැමදාම උයනවනේ, අද ඒකත් හොඳයි, අපි දෙන්නම එකතු වෙලා උයමු කියලා කතා කරලා නෝනත් එක්කම මොන හරි නෝනට පුළුවන් විදිහට උදව් කරන්න, පොල් ටිකක් ගාලා දෙන්න, ඒ වගේ දේවල් වලින් උදව් කරනකොට ඇයට පවා අදහසක් එන්න පුළුවන් අපි වෙනදට වඩා කිට්ටු වෙනවා කියලා, අපි අතර තියෙන ප්‍රශ්නේ අපි දෙන්නට කතා කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ වෙන යාට හම්බෙන පිළිසරණ යහපත තමයි ඊළඟ දවසේ මහත්තයා එනකොට වෙනදට වඩා හොඳට කැම ටිකක් හදලා තියාවි. අන්න බලන්න, මේ පටිච්ච සමුප්පන්නව හේතුඵලවාදීව ලෝකයේ දිහා බැලුවට පස්සේ හේතු වෙනස් කරලා ඵලයේ දිහා බලනකොට ඵලයේ નિરાයාසයෙන් වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ හේතුඵලවාදී න්‍යාය ගිහිගෙට ඉතාම වැදගත් වෙන්නේ. බෞද්ධයෙක් විදියට දැන් කෙනෙක් කියන්න පුළුවන්, දැන් බුදුරජාණන් වහන්සේට පටිච්ච සමුප්පාදයේ හේතුඵලවාදී කියන්නේ ජරා මරණ දුක සම්පූර්ණ නැති කරගන්න කියලා. ඔව් ඒක ඇත්ත. ජරා මරණ දුක සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න තමයි උන්වහන්සේ මේ හේතුඵලවාදී කියන්නේ. නමුත් මේක ගිහි ගෙදරට පාවිච්චි කළාම ඔබ තවත් ධර්මයටත් කිට්ටු වේවි, ධර්මයටත් ලං වේවි. බුදුන් වහන්සේ කියපු පණිවිඩය ප්‍රායෝගිකව හුරු කරන බුද්ධ ශ්‍රාවකයෙක් බවට අපිපත් වේවි. ඒ නිසා ඔබ හැම වෙලාවකම වචනත් එක්ක කෙනෙක් එක ගැටෙන්නේ එපා. වචනවලට ඔබ ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වන්න එපා. ඒ වචන කියන්නේ ඵලයක් විදියට දකින්න. ඒ වචන මතුවෙන්න බලපාපු හේතු තියෙන්න පුළුවන්.
ඒ හේතු වෙනස් වුණාම ඒ හේතුවට සමහර විට පරිසරය බලපාන්න පුළුවන්. පාරිසරික හේතු ලොකුවට බලපාන්න පුළුවන්. මේ මෑත කාලේ මුහුණ දුන්න ඉතාම කිට්ටු අදහසක් කිට්ටුම සිද්ධිදාමයක් මම ඔබට කියන්න. දැන් මේ සිද්ධිතා වෙනස් අත්දැකීමක්. ඒ වෙනස් අත්දැකීම තමයි එක්තරා මහත්තයෙක්ගේ සාක්කුවේ තිබුණ එක්තරා තුණ්ඩුවක් හරියට පුංචි ලියමනක්. මේ ලියමන දිහා බලලා මේ ගෙදර නෝනා හරි විශ්මයට පත් වෙනවා. ඔවුන් ඉතා අලුතෙන් විවාහයට පත් වුණු යුවලා. එතකොට මේ තුණ්ඩු කෑල්ලේ මේ කොලේ තියෙන්නේ තවත් කාන්තාවකට ලියපු ආදර වදන් කීපයක්. දැන් මේක තමයි ඔවුන් මුහුණ දෙන ඵලය. එතකොට මේකට ඇය ඉතාම දරුණු විදියට ප්‍රතිචාර දක්වනවා. ඇය හිතනවා තමන්ගේ ස්වාමියා වෙනත් කාන්තාවක් සම්බන්ධ අදහසක් තියෙනවා කියලා. නමුත් පස්සේ මේ සිද්ධිය කොයිතරම් උඩු දුවනවද කියනවනම් ඇය ඉතාම දරුණු විදියට ඉතාම ප්‍රචණ්ඩ විදියට ඔහුට සලකන ඔහු ඉදිරියේ ප්‍රතිචාර දක්වන අවසානයේ ඔහු සිය දිවි නසා ගන්නවා. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි සිය දිවි හානි කර ගැනීම. නමුත් ඇය හැම වෙලාවකම ඇය මුහුණ දුන්න අත්දැකීම තමයි සාධාරණීකරණය කරගත්තේ. දැන් පස්සේ කාලේ මේ ගෙදරට එනවා මේ මිනිස්සයා වැඩ කරපු ආයතනයේ සුළු සේවකයෙක්. එතකොට දැන් මේ සුළු සේවකයා හැමදාමත් මේ ගෙදරට විටින් විට එනවා. මොකද මේ මහත්යත් එක්ක කිට්ටු සම්බන්ධයක් පවත්වපු ඉතාම සුළු සේවකේ. එතකොට මේ සුළු සේවකයා දවසක් මේ කාන්තාවට කියන සිද්ධියකින් ඇයගේ හිත වේගයෙන් කඩා වැටෙනවා. ඒ කඩා වැටෙන සිද්ධිය තමයි මම සර් එක්ක කොයි තරම් කිට්ටුද කියනවනම් මැඩම් සර් එක්ක මගේ කිට්ටු සම්බන්ධයේ වැඩිකමටම සමහර වෙලාවට මට ඉතාම ප්‍රබෝධමත්ව ආදරණීය හැඟීම් එන්නේ නැති නිසා මම සර්ට කියලා තමයි මම යාළු වෙලා ඉන්න ගෑනු ළමයට මං ආදරය කරන පෙම්වතියට යම්කිසි ලියවිලි හසුන්පත් ලියාගන්නේ මං අපේ සර්ට කියලා. සර් මට ඉතාම අනුකම්පාවෙන් කරුණාවෙන් සමහර විට මට දොස් කිය කියා මට ඉතාම සෙනෙහසින් ඒවා ලියලා දෙනවා. එතකොට එවැනි ලියවිල්ලක් සර්ට ලියාගෙන එන්න කිව්වත් මම එදා හිටියේ නැති නිසා සර් ඒක අරගෙන එන්නේ නැති. මරණාසන්න මොහොතේ ඊට පෙර දවසේ මුහුණ දුන්න අත්දැකීම් දාමය ඔහු විස්තර කරනකොට අර කාන්තාව තේරුම් ගන්නවා මේ අම්මගේ ස්වාමියා මුහුණ දුන්න අත්දැකීම ඔහුගේ තියෙන දුර්වලතාවයක් ඔහුගේ තියෙන පසුගාමී චර්යාවක් ඔහු තවත් කාන්තාවක් ඇසුරු කිරීම මත ලැබුණු ප්‍රතිඵලයක් නොව තමන්ගේ රාජකාරී කරන ආයතනයේ සුළු සේවකයෙකුට ලබා දෙන්න ලියපු ලියවිල්ලක් බව ඇය තේරුම් ගන්නකොට ඇයි තා ප්‍රමාදයි. ඇයි තාම ප්‍රමාද වෙලා. එතකොට ඒ ඉතාම සරල සිද්ධියක් ප්‍රතිඵලයක් විදියට අල්ලගෙන ඒක හේතු හොයන්නේ නැතුව අපිට ඒක පැත්තකින් බලන්නේ නැතුව හේතු ගොඩාක් ඇති මේකට. විවිධ පැතිවලින් Tamanගේ මනසින් බලන්න පුළුවන් නම් සමහර විට ජීවිතයට පවා ලැබෙන රැකවරණ ඉතාම විශාල එකක් පින්වත්නි. ඒ නිසා හැම වෙලාවකම මේ මොහොතේ අත්දකින්න සිද්ධිදාමයේ සියල්ල සත්‍ය විදියට පිළිගන්න එපා. උදාහරණයක් විදියට වචන නම් සත්‍යයි කියලා පිළිගන්න මේපා. ඔබ දන්නවද දද්දව ජාතකය කියලා ඉතාම ලස්සන ජාතක කතාවක් තියෙනවා. දැන් දද්දව ජාතකයේ එන සිද්ධිය තමයි පින්වත්නි තල් අත්තකට බෙලිගෙඩියක් වැටුනහම ඒ වැටෙන බෙලිගෙඩිය පොළොව පෙරලගෙන එන හඬක් ලෝකෙ පෙරලෙන හඬක් කියලා නිදාගෙන හිටපු හාවෙක් දුවනවා. එතකොට මේ හාව හිතනවා මේ තමයි ලෝකෙ පෙරලෙනවා මේ තමයි මේ පොළොව පෙරලීගෙන එන හඬ කියලා. නමුත් ඇත්තටම වෙන්නේ තල් අත්තකට බෙලිගෙඩියක් වැටෙන ඉතා සරල සිද්ධිය. දැන් මේ හාව දුවනකොට අනෙක් හාව සියලුම දෙනා දකිනවා මේ හාවෙක් වේගෙන් දුවනවා. ඇයි කියලා ඇහුවම ලෝකෙ පෙරලෙනවා කියවම හාව ටික ඔක්කොම දුවනවා. දැන් හාව රැළම දුවගෙන යනකොට කැලෙන් එළියට මේක දකිනවා මුව ටික. මුව අහනවා මොකද කියලා. ඊට පස්සේ මුවත් දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ මුවත් දුවගෙන ගිහින් අවසානෙට මේ කැලේ ඉන්න විවිධ සත්තු සියලු දෙනාම වේගෙන් දුවනවා. අන්තිමටම දුවගෙන යනකොට ඔවුන්ට මහ මුහුද විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඔවුන් මහ මුහුදෙන් නවතින්න වෙනවා ඔවුන්ට. ඒ කියන්නේ මුහුදට පැනලා හරි ජීවිතේ නැති කරගන්නවා පොරව පෙරලගෙන එනවා කරගන්න දෙයක් නැහැ කියලා හිතාගෙන දුවද්දී අවසානයේ ඔවුන් මුහුණ දෙන අත්දැකීම තමයි කැලේ ඉන්න ප්‍රතාපවත් අභිමානවත්ම සතා වුණු සිංහයා ඔහුට මුණ ගැහෙනවා. ඇයි කියලා අහනවා. පොළොව පෙරලෙනවා කියනවා. කවුද කිව්වේ? හොයාගෙන හොයාගෙන යනකොට එක හාවෙක්
කියපු කතාවක්. අවසානෙට හොයාගෙන ගිහින් බලනකොට තේරෙනවා පොළොව පෙරලීමක් නොව බෙලිගෙඩියක් තල්ලත්තකට වැටිච්ච ඉතා සරල සිද්ධියක් බව. කියන්නේ බෙලිගෙඩියක් තල්ලත්තට වැටුණහම හාව දුවපු වේගෙටත් වඩා මිනිසුන්ගේ එක එක කතාන්දර අහලා දුවන නෝනලා කොයිතරම් ඉන්නවද? හාව බෙලිගෙඩිය වැටුණහම දිව්වටත් වඩා වැඩි වේගෙන් දුවන මහත්තුරු කොයිතරම් ඉන්නවද? ඒ නිසා මේ වචනවලට හැම වෙලාවකම ප්‍රතිචාර දක්වන එක බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයෙන් නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයට ඒක ගැළපෙන්නේ නැහැ. එනිසා අපිට හැම වෙලාවකම පුළුවන් නම් වචනවලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හැම වෙලාවකම මේ වචන කියන කෙනාගේ හේතු පිළිබඳ හොයලා බලන්න. මොකක් හරි හේතුවක් ඇති කියලා අවධානය යොමු කරගන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. දැන් මේ පටිච්ච සමුප්පන්න න්‍යාය, ඒ කියන්නේ හේතුඵලවාදය ජීවිතයට ගැළපෙනකොට ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු වැඩපිළිවෙල විදිහට එන්නේ විවෘත වෙන්නේ මැද මාවත. ඒ කියන්නේ හැම දෙයක් තුළම මැද ඉඳලා කල්පනා කරනවා. ඇහුණ දෙයම සත්‍යයි කියලා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඇහුණ දේ අඩුපාඩු තියෙන්න පුළුවන්නේ. දැක්ක දෙයම සත්‍යයි කියලා පිළිගන්නේ නැහැ. මොකද දැක්ක දේ සම්පූර්ණම දැකගත්තේ නැහැ වෙන්න පුළුවන්නේ. ඒ නිසා හැම වෙලාවකම මධ්‍යස්ථ තැනක ඉඳලා විමසන එක. දැන් න්‍යාය පටිච්ච සමුප්පන්නයි විමසීම සහ අවබෝධ කරගන්න වැඩපිළිවෙල මැද මාවත. මෙන්න මේ දෙක අපිට කරගන්න පුළුවන් වුණොත් අපේ බොහෝ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වේවි. දැන් හරියටම අපි ලෝකේ අපි හිතන දේ අපේ චින්තනයට ගැටෙන දේම හරි වෙන්න බෑනේ. දැන් ඔකට ලස්සන විග්‍රහයක් තියෙනවා ධර්මයේ පින්වත්නි. එක්තරා ඇතෙක් අල්ලලා අන්ධයෝ ටිකක් කියපු විග්‍රහය. දැන් අන්ධයෝ ටිකක් ඇතාව අල්ලලා බලලා රජ්ජුරු ආනවා ඇතා මොන වගේද කියලා. දැන් අන්ධේකුට පින්වත්නි ඇතාව හොයාගන්න බෑනේ. ඇතාගේ හිස අත ගාපු එක අන්ධේ කිව්වා හරියට ඇතා කියන්නේ කලයක් වගේ කියලා. ඊට පස්සේ කන අල්ලලා බලපු අන්ධේ කිව්වා ඇතා කියලා කියන්නේ හරියට කුල්ලක් වගේ කියලා. දල අල්ලලා බලපු මිනිස්සෙක් අන්ධ මිනිස්සෙක් කිව්වා හරියට ඇතා කියලා කියන්නේ විය දණ්ඩක් වගේ කියලා. ඊට පස්සේ පින්වත්නි හොඬ වැල අල්ලලා බලපු තවත් අන්ධේ කිව්වා හොඬ වැල හරියට නඟුල් ඉස වගේ කියලා. ඇඟ අල්ලලා බලපු, ඒ කියන්නේ කය අල්ලලා බලපු එක අන්ධේ කිව්වා නෑ නෑ ඇතා කියන්නේ හරියට ධාන්‍ය ගබඩාවක් වගේ කියලා. ඉතින් මේ විදිහට මේ කකුල් අල්ලලා බලපු එක මිනිස්සේ කිව්වා නෑ ඇතා කියන්නේ ඔය කවුරුවත් කියපු විදිහ එකක් නෙමේ, ඇතා කියලා කියන්නේ හරියට මේ වංගෙඩියක් වගේ කියලා කිව්වා. ඉතින් මේ විදිහට අතගාලා බලපු මේ ඇත්තුන්ගේ අදහස් සියල්ලම එකතු කළාම ඇතෙක්ගේ රූපේ හදාගන්නත් පුළුවන් ඇත්තටම. දැන් ඔය කුල්ලක් වගේ කියපු කන් ඒක ඇත්ත. ඉතින් හැබැයි ඇතා කුල්ලක් වගේ නෙමෙයිනි. නමුත් අන්දේ අල්ලල බලපු සීමාවෙන්නේ තේරුම් ගන්නේ. හැබැයි ඒ තේරුම් ගත්ත සීමාව සම්පූර්ණ සීමාව නෙමෙයි. ඒ නිසා වචනත් එක්ක ගැටෙන්න එපා. වචන සියල්ලම සත්‍ය නොවෙන්න පුළුවන්. සියල්ලම අවබෝධ කරගන්න වඩා සංකීර්ණ විදිහට කල්පනා කරන්න වෙනවා. ඒ සංකීර්ණ විදිහට කල්පනා කිරීම ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට තමයි අපි දකින්නේ. දැන් සමස්තයක් විදිහට ධර්මයෙන් ගලපලක් බලනකොට ධර්මයෙන් බැලුවහම අපට තේරෙන දෙයක් තමයි සමස්තයක් විදිහට මුහුණ දෙන අත්දැකීම් අයහපත් යහපත් නැහැ. එහෙනම් සමස්ත අත්දැකීම් සියල්ලම යහපත් නැහැ. වැඩියෙන් ඍණාත්මක අත්දැකීම් වලට තමයි අපි මුහුණ දෙන්නේ. සියලුම සිතුවිලි වල ධනාත්මක බවක් හෝ ධනාත්මක චින්තනයක් හෝ ධනාත්මක අත්දැකීම් හෝ ධනාත්මක කායික චර්ය හෝ මොකක්වත් අපට නැහැ. බහුතරයක් අත්දකින සිදුවීම් වල තියෙන්නේ ඍණාත්මක බවක්. ඒ ඍණාත්මක බවට බලපාපු ප්‍රධාන ඒක හේතුව විදියට අප දකින්නේ, කියන්නේ ප්‍රධාන හේතුව විදියට දකින්නේ ಗುಣධර්ම මත ජීවමාන නොවීම. අන්න ඒක තමයි ප්‍රධාන හේතුව. දැන් මේ ලෝකේ මුහුණ දෙන අත්දැකීම් ඉතාම අසුභවාදී නම් ඉතාම අයහපත් නම් ඒ සියල්ලටම බලපාපු ප්‍රධාන ඒක හේතුව මොකද්ද කියලා මගෙන් කෙටියෙන් කියන්න කියලා කිව්වොත් මම කියන කෙටිම උත්තරය තමයි, සරලම උත්තරය තමයි, හකුලුවලා දෙන උත්තරය තමයි මේ සියලු පරිහානියට බලපෑවේ ධර්මයෙන් ඉවත්වීම. ඒක තමයි ප්‍රධාන හේතුව. ධර්මයෙන් ඉවත්වීමේ ප්‍රතිඵලයක් විදියට අපි ඉතාම දරුණු අත්දැකීම් බොහෝමයක් ප්‍රතිඵල අත්දකිමින් ඉන්නවා. ඒ ප්‍රතිඵලයේ භයානකම අවස්ථාව තමයි අනාගතයේ ඇතිවෙන සමූල ඝාතන, ලෝකයේ ඇතිවෙන යුද්ධ,
රටවල් රටවල් අතර පවතින යුද්ධ න්‍යෂ්ටික අවිවලින් ලෝකයේ ගහගන්න එක මෙන්න මේ විදිහේ භයානක අත්දැකීම් වලට ප්‍රතිඵල වලට අපිට මුහුණ දෙන්න වේවි. ඒ මුහුණ දෙන එකේ හේතුව විදියට අපි දකින්නේ සමස්තයක් විදියට ගුණධර්ම කඩා වැටීම, ධර්මයෙන් අයින් වීම. ඒ නිසා හැම වෙලාවකම ඵලයේ දිහා බලන්නේ නැතුව හැම වෙලාවකම හේතුවක් දිහා බලලා වඩා සංකීර්ණ තැනක ඉඳලා කල්පනා කරන්න කියලයි අපි ඔබට යෝජනා කරන්නේ. හැම වෙලාවකම ඒක හේතුක නොවි බහු හේතුක වශයෙන් විවිධ පැතිවලින් බලන්න. ලෙඩක් හැදුනත් විවිධ පැතිවලින් බලන්න. ඒ විවිධ පැතිවලින් බලනකොට තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. හැම සිදුවීමක්ම විවිධ පැතිවලින් බලන්න. එතකොට ඒ ඇතිවෙන අරුබුදේ බොහොම කෙටි කාලයක් තුල සමනය කරගන්න ඔබට පුළුවන් වේවි. අද ධර්මාසනයේ දේශනාව හැම වෙලාවකම ඔබේ ජීවිතයේ ඵලයට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හේතුවටම ප්‍රතිචාර දක්වන්න උපකාර වේවා කියන අදහසත්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු න්‍යායාත්මක පටිච්ච සමුප්පන්න විග්‍රහය තමන්ගේ ජීවිතය තුළ ජීවමාන කරගන්න අවස්ථාව ලැබේවා කියන අදහසින් ධර්මාසනයේ දේශනාව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය. වැඩම කොට වදාළ පූජ්‍යපාද හසලක සීල විමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තවදුරටත් බුදුදහම ප්‍රායෝගිකව ඔබේ ජීවිතවලට ගලපන්නට දිරිය බලය ශක්තියම ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සතියේ දින පහේම රාත්‍රී 9යි 5ට ධර්මාසනයෙන් බුදුබණ අහන්න. ඔබ හැමට තෙරුවන් සරණයි.